ගුරුවන්දර මැතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. දන්නෝ බුදුන්ගේ ශ්‍රී සද්ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත් කරන්න. කලකන්නේ වී වගාව සඳහා යුරියා පෝර මෙට්‍රික් ටොන් 25,000 ප්‍රමාණයක් පවදුරටත් ආනයනය කළ යුතු බව හඳුනගෙන තිබෙනවා. ඒ අනුව ලංකා පෝර සමාගම විසින් 60%, සීමා සහිත කලම්බෝ කොමර්ෂල් පෝර සමාගම මගින් 40% වශයෙන් පෝර ආනයනය කරන්න කැබිනට් අනුමැතිය ලබා දුන්නා. විදේශයන්නේ දුක්මාන්සියෙන් උපයාගත් ධනය තමන් විසින් නිලමාර්ග වලින් බැංකු ගිණුමට එවලා තියෙනවනම් ඒ උප ප්‍රමාණය පදනම් කරගෙන විදුලි මෝටර් වාහනයක් ආනයනය කරන්න බලපත්‍රයක් ලබා දෙනවා. මේ බලපත්‍රය ලබා දීමේ කාල සීමාව 2023 සැප්තැම්බර් 15 වෙනිදා දක්වා දික් කරලා තියෙනවා. දේවගතිවරයෙක් විසින් බුද්ධ ධර්මයට සහ අනිකුත් ආගම් වලට අපහාස වන ආකාරයේ දේශනා පවත්වමින් සිටි බව අපි දුටුවා. මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත් ජාතික ආරක්ෂාව තහවුරු කරන්න රජය ආණ්ඩුවක් ලෙස නිසි ක්‍රියාමාර්ග ගන්න බව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිතුමා විසින් දැනුම් දුන්නා. වාහනෙම චෙක් කරන්නත් දාලා මොකක්ද දන්නේ නැමේ හේතුව. බුද්ධි අංශවලට ලැබෙන සුළුවෝ තොරතුරක් සම්බන්ධයෙන් ඊටම සංවේදීව කඩිනම් පියවර ගන්න ලෙස තමයි ගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබෙන්නේ. ඒකට හේතුව තමයි අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතු ජාතිය. පාස්කු ප්‍රහාරය වෙන අවස්ථාවේදී බුද්ධි තොරතුරු ලැබිලා තිබිලත් ඔසලක ඇරීම නිසා විශාල මනුෂ්‍ය ජීවිත ප්‍රමාණයක් රටට අහිමි වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.